මොරගොඩ නිවසේ වාර්ෂිකව පැවැත්වෙන පිරිත සහ සාංගික දානයේ යෙදී තිබුණේ ඉරිදාවකය. පොඩි පුතා ලංකාවට ආ නිසා තෝ විවාහවන්නට පෙර පවත්වන අවසාන පිරිත මේ නිසා මොරගොඩ මහතා විනය වෙනදාටත් වඩා විශාලව කරන්නට යෙදුණි. පිරිතට දානයටත් වඩා සංගරුවන වැඩම කරන්නට සූදානම් කොට තිබුණේ වජිර ඥාන භාවනා මධ්‍යස්ථානයේනි. ඊට ආරාධනා කරන්නට ගිය ගමනට වාශාද එකතු වාය. ඊට අමතරව මොරගොඩ මහතාත් සුරාම්‍යත් විමුක්තිත්‍ය. භාවනා මධ්‍යස්ථානයේ ඇත්තරම් භාවනාත්මකේ. පරිසරේ පවා නිස්කලංකේ. අවට නාවෙරළු කොහොම ගස්සයට වෙන පවා අහිංසකේ. විශාල වපසරියක් වීදී තිබූ භාවනා මධ්‍යස්ථානයේ වෙනත් පන්සල් තරම් වාණිජකරණී වී තිබුණේ නැත. පන්සලක අනිවාර්යයෙන්ම තිබිය යුතු අධ්‍යාත්මික සුවඳ එහි ඉදිරි වී තිබුණේ ඒ නිසාය. මුලින්ම හතර දිනම් බුදුන් වැඳුවේ. මල් පූජා කරන අතරවාරයේ විමුක්ති බැලියේ වාශා දෙසේ. පීවීගිය දිනේ තීට උඩින් වූ අඩ කවාකාර දෙමෙම තුනි මදාසක් නැගහ දෙතොල්පට ඔහු තුළ අනුරාගයක් ඇති කළේය. බොමලුව කැට හිතේසේ ආශාවන්ට වෙහසමින් පාපයකි. එහෙත් කුමක් කරන්නද? මේ හංසාන් ගනාව අභියස හිත දමනය කරගන්නේ කෙසේද? තුනි සිල්ක් කමිසින් බේරියා ඇගේ ළමදත් බඳත් යෝතියම් පිළිබඳ ඔහු තුළ අකලාත්මක ආශාවක් ඇති කළේය. මේ සියල්ල මේ තරම් හැඩට පිහිටි කෙසේද? ඒවා කිසිව විසින් තන්න ලද්දක්ද? මොකද ඔයාටත් හිතෙනවද ඇවිත් භාවනා කරන්න? බොමලේ කෙලවර වාහනය යෙදී වුණු අවුරුදු 35ක පමණ කාන්තාවක් දැස වාශා පොදුමෙන් බලා සිටිද්දී විමුක්ති පැමිණ ඇසුවේ. අනේ ඔව්, එතනට වෙලා භාවනා කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒ අක්කගේ හිත හරි සනීපෙන් ඇති. ඇයි ඔයාගේ හිත ගිනි ගන්නවද? ගිනි ගත්ත ටික හොඳටම ඇති අයියේ. ජීවිතේ කලකිරින්න එපා වාශා. ඔහු මෘදු එසේ ගියා ඉස්සර වී. වාශා සුරම්ය හා වැටුණාය. පිළිත කියන්නේ මේ දගෙනත් හිතලා. පව් ඒ දරුවත් පුතේ. අයියේ යක්කයි අර මං කියපු ඩොක්ටර් ගාවට ගියා නැන්දේ. දැන් ටිකක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒක හරියයිද? අක්ක කිව්වත් එයා ගොඩක් හොඳයි කියලා. තාම එයත් පොඩි කෙල්ල. කොහොමත් එයා එච්චර පව් කරලා නැහැ. මේ දක්කයි සක්විති අයියයි ජීවත් වෙන හැටි දැක්කම හරි ආස හිතෙනව නැන්දි. වර්ෂා ලෝභකමකින් යුතුව කීවාය. පොඩ්ඩක් දවසක් මට ඕක කිව්වා. මොකද්ද? එයාටත් මේ දක්කා වගේ ගෑණියෙක් හොයලා දෙන්න කියලා. හිට බැඳලා ළමයි පොලිමක් හදනවලු. මට පව් කියලා හිතුණා. වර්ෂා ඉදිරියෙන්ගේ විමුක්ති දෙස බැලුවාය. ඩෙනින් කලිසමක් හා සුදු කමිසක් උඩින් දමාගෙන ඇඳවුන් ඔහු ඉතින් ආවේ සරල සුන්දර පිරිම් පාටකි. දානි කී නමකටද නැන්දි? 28 නමකට මං හිතන්නේ. උයන්න තව කවුරුවත් එනවද? ගෑනු දෙන්නෙක්ව කියනවා. මං ඒ දන්නද? වාශා ඇසුවේ ආශාවෙනි. අනේ කරන්න දරුවෝ, අම්මගේ අත්ගුණේ වාට එහෙමම තියෙනවනේ. එච්චරම රසට බෑ, චුට්ටක් පුළුවන්. නායක හාමුදුරුවෝ උන්නේ රෝගාතුරවරේ. උන්නාන්සේව බෑදැක්කේ මොරගොඩ මහතා පමණි. දානගෙන කතා කළේ ලේකම් හාමුදුරුවෝ සමගේ. මේ අවුරුද්දේ අන්තිමට පොඩ්ඩක් බැඳලා යනවනේ හාමුදුරුවනි. ඉතින් ඒ කසාදයට තමා සිත් පතන්න ඕන. ඒ කටයුතු පිළිලක් වුණාම ප්‍රශ්නයක් නැහැ. චූටි මහත්තයා ඉගෙන ගත්ත දෙයින් යමක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. කරනවා අපේ හාමුදුරුවනි. තාත්තා මේ හදිස්සියේ කසාදෙකුත් දාලානේ. ඒවත් කෙරෙන්නේ මෙපැයි හාමුදුරුවනි. හැබැයි මේ ගෑනු දරුවා. උන්නාන්සේ වාශා දෙසට හැරි ඇසුවේ ප්‍රසන්න සිනාවද්ද සමගේ. ඒ ගෑනු දරුවා මගේ පණ, විමුති හිතින් කීවේ. මේ මගේ නංගිගේ දුව හාමුදුරුවනි. නංගි නැති වුණාට පස්සේ මං කෙල්ලව කොළඹ එක්කන් ආවා. හාමුදුරුවෝ පිරිත් සංඥායනට අවශ්‍ය විස්තරත් දානයට අවශ්‍ය විස්තරත් කීවෝය. වේලාසන ඇවිත් එහෙනම් පැදුරු කලමනා ටික ගන්න. චූටි මහත්තයා දැන් ඉන්නේ එකේ මොරගොඩ මහත්තයලට දුවන්න පණින්න ඕනේ නැහැ. එයා තමයි හාමුදුරනේ දැන් මේවා කරන්නේ. මොරගොඩ මහතා කිව්වේ තම පුතා පිළිමදෝ උපන් ප්‍රසාදෙනි. ඔහු කිසිම දිනයක දරුවන් පිළිමදෝ පිටායක සමග වැරදි කතා කරන්නේ නැත. පිරිත තිබුණේ සෙන්සුරාද රෑය. එදා උදේම සක්විතිත් මේතත් ගෙදර ආවෝය. පුතා අර ළමයටත් වේලාසන එන්න කියන්න. මොරගොඩ මහතා මතක් කළේ මංජුලාගෙනේ. මේදා පිරිත් මණ්ඩපයේ පෙනව ආසනවලට සුදුරිදි දමමින් මුණු ආශාදෙස බැලුවාය. මංජුයි ඇන්ටි අංකලුයි රැටාවම ඇතිනේ තාත්තේ. ඒ ළමයට විතරක් වේලාසන එන්න කියන්න. විමුති නල් රැලි කරන ලයිට් වල ඇද්දේ. මේදා තම මසින අදස බලා තොල්පට තද කරගත්තාය. ඔය ප්ලග් එක ගහන්න ගාමිනි. පිරිත් මණ්ඩපයේ වටා දැමූ කහපෑකත් විදුලි බුබුලු අලංකාරව දිලින්නට විය. පිරිත් මණ්ඩපයේ ඇතුළේ උන්නේ වාශා පමණි. ඇගේ මුහුණ පුරාම විදුලි බුබුලු වල කහාලෝකයේ ආසරණව වැටුණි. විමුක්ති මණ්ඩපයේ ඉදිරිපිට ක්‍රියා එදසම් බලා උන්නේ. ඇය තමන්ගේ හදවත නමු මණ්ඩපයේ තුලද මේ ලෙසට ඉන්නේ නම් කොතරම් අපූර්වදයි ඔහුට සිතුනි. මේ කෙල්ලගේ හැඩ බල්ල දැන් වැඩක් නැහැ. ගිහිල්ලා අනිත් කෙල්ලට ටෙලිෆෝන් කරලා එන්න කියන්න. පිරිතේ ශාන්තියම ඉවරයි. විමුක්ති දැඩිව කලකිරුණු හිතින් කීවේ මොනවටද එහෙනම් ඔයා යාව බඳින්නේ? තරමක් සැරෙන් නමුද මේදා විමසේ රහසිනි. මේ ඔක්කොම ගිනි තියලා මං තීන්නයක් ගන්නවා. බලන්නකො. ගන්න තීන්නයක් ගන්න. ඔය හිතන තරම් පිච්චෙන්නේ නැහැ. මේ කලබල ඉවර වෙද්දින්කො. මේ තාත් විමුතිත් කතා කරමින් උන් තැන්න වාශා ගියේ නැත.
ඇයි පිරිත් මණ්ඩපයේ මැද වූ කුඩා රවුම් මේසෙ මත පිරිත් පැන් කලයත් පුලත් කොලයත් නූල් බෝලයත් පිළියෙල කළාය. ඩොක්ටර් ගාවට ගියා නේද අක්කේ? අනේ ඔව් මේ කෙල්ලට ඒ පින මැදි. ඒ ඩොක්ටර් ගාවට ගියාට පස්සේ මගේ හිතෙත් බලාපොරොත්තුක් ඇති වුණා මල්ලි. මං දැන් කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ ඒ ඩොක්ටර් කියන විදියට. ඉන්නෙත් එයා කියන විදියටද? ඒ කිව්වේ මේදා විමුති කිව්වේ හරියට නොතේරුණු නිසා ඇසුවාය. මං කිව්වේ රැට ඵලයන් යන්න. මේදා අතමිට මොළවා ගහනු පිරිත් මණ්ඩපයේ සිට වාශාද බලාගෙන. මල්ලි මංජුට කතා කරන්න. නැත්තම් ඔක ප්‍රශ්නයක් වෙනවා. මොනදේ කරන්න තාතා ෂේප් එක තියාගන්න. ඒකට අපේ අම්මා මං මිනිහක් පරලා ආවත් මාව බේර ගන්නවා. යන්න ඉතින්. පිරේදාද මංජුලාට අද පිරිත බව විමුක්ති මතක් කළේ. ඒ ගෙදරදී ඔහු ගත කළ පැය දෙක විමුක්ති ගත කළේ දැඩි අපහසුවෙනි. එවැනි අවස්ථාවලට මුහුණ දෙන්නට දෙන්නට ඔහුට තම අනාගතය පිළිබඳ බියක් ඇති කළේ. මංජු මම කවුද? මම විමුක්ති මොරගොඩ. ඔහු කේන්තින් කීවේ ආදරණියන්ගේ කටහඬක් එකවර අඳුනාගත යුතුයි. මන්දයා තුන්ගේ හඬ නිදන්ව ඇත්තේ ලය තුලේ. සෝරි සෝරි මං වෙන කල්පනාවක හිටියේ. තමා දැන් ඉන්නේ වෙනමම කල්පනාවක බව ඇයට කියන්නට ඔහුට සිතුනේ. හැමෝටම ඔවුන්ගේ කල්පනා ඇත. රසවඳින්නේ තනාගදිර රැගෙන යන්නේ තේ වීරු කල්පනාය. අද මංජු අපි පිරිත හෙට දානේ මං එදත් කිව්වේ. රැයට නේද? ඔව්. මං ඉන්නේ සැලොන් එකේ හෙයා කට් එකක. 6ට 4 විතර මං එන්නම්. ඇයි නොවනව නම් හොඳයි ඔහුට සිතුනේ. මුළු රැයම අවදි වී සිටින අද රාත්‍රිය ඇත්තටම සුන්දරය. මේදා සක්විති ද්වාෂා තින්න නිසා ඒ වඩාත් සුන්දරය. මේදා සක්විති විමුක්ති මංජුලා වාෂා යන වචන පහේදී ඉන් නොගැලපෙන වචනේ තෝරන්නට දුනහොත් කවුරුත් මංජුලා යන නම යටින් ඉරක් අස්සේදී ඔහුට සිතුනේ. පීත කීය වෙනකල් තියනවද විමුක්ති අයියේ? උදේ පාන්දර වෙනකල්. මාත් ඇහැරගෙන ඉච්චර පාන්දර වෙනකල් ඉන්න ඕනද? නෑ රැය ඉඳලා ආයේ දානෙට එන්න. අපිත් මාරුම් මාරුවට නිදා ගන්නවා. දැන් කට්ටිය තින්නවනේ නේද? මංජුලා කිව්වේ අද්දාය. විමුති කිසිවක් කිව්වේ නැත. මම මගේ යාළුවෙකුත් එක්කන් ඉන්නද? මේ දවස්වල මං එක්ක අපේ ගෙදර ඉන්නේ. ඒ කවුද? ෂෙරින් කියලා. එයා මේ දවස් ටිකේ අපේ ගෙදර ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. දුරක දෙන්නේ දබව විමුති සාලේ පුරා ඇවිද්දි ඔළුව ගසමිනි. තරමක් කලබල ගතියක් තිබුණත් සාලේ උන්නේ මේදා සක්විති ද්වාෂාත් පමණි. ඔවුන් උන්නේ වැල්ලවත්තෙන් ගෙනා පිච්චවැල් වල පැටළුම් අරමිනි. ඔන්න මල්ලේ ඔය නාමල නෙලා වරින් අත්ත බින්දේ පාය බුරුලෙන් තබා වරින් සක්විති ගියේ මල්ලෝන්ගේ කරට අතක් දමාය. අත්ත බින්දේ තමා අයියේ ඊට කලින් මං අත්තෙන් පණිනවා. අපි ඉතින් පන්නිරිලෝන්ට ඉනිබම් බඳිමු නේද හාමිනි? මේදා සැමියාගේ කතාවට සිනාසුනේ නැත. මල්ලිට කල්පනා කරන්න දෙන්න සක්විති. මේ කතාවට වාශා සම්බන්ධ වුණේ නැත. ඇයි ඒ කතා කුඩට යාමෙන් යලි පහත එළෙමින් පිච්චවැල පෑදුවාය. මල්ලිගාව හොඳ කැමරාවක් තියෙනව නේද? මං කැමරා එක ගෙනාවේ නෑ. රීල් එකකුත් දාලා ලෝඩ් කරලා තියෙන්නේ. දැන්ටම ෂොට් දෙකක් ගත්තා. ඕ කිවි වාශා දෙස බලාය. ඒ කාගේද? හාමුදුරුව වැඩි නෑනේ. එක්කෙනෙක් උදේ නිදි මං පහලට එද්දි ගත්තා. වාශා දෙන්නේ තෙසේ අසරණෝය. ඇත්තටම ඔහු චාරූප දෙකක් ඇගේ ගත්තේ. ඒ විද්‍යාවේ දෙපා එහෙම් පිටින්ම නිරාවරණය වී තිබූ බවද ඇත්තේ. හේත් විමුතිය දෙපා පෙන්නා ඡායරූප ගත්තේ නැත. ඔහුගේ දෙපා වැසෙන්නට පොරෝණය දමා වීවි තිබූ නිදිබර මූණේ ඡායරූප දෙකක් දෙකෝණකින් ගත්තේ. අනේ අයියේ වයිෂාගේ ඇස්වල කඳුළු මතුවේ. නිදාගනිද්දි රෑඳම එසෙවෙන බව ඇය දනි. ඒක තව ඇයට කිවි අම්මාය. මම ෆොටෝ ගත්තේ මේ සුදු පස්ස නෙමේ, මේ සුදු මූණ. ඔහු තම අයියත් නැහනත් ඉදිරියේම ඇගේ මූණ අතගා සක්විති දෙස බැලුවේ. යන්ද අයියේ උඩට? ඔය යන්නේ සිගරට් බොන්න. ඉන්න මං අම්මාව එවනවා උඩට. අපේ අම්මා දන්නවා අපි සිගරට් බොනවා කියලා. දෙදෙනාම ලතාවකට කීවයි. වයිෂාත් මේදත් මුහුණට මුහුණ බලාගෙන සිනාසුනුවේ.